ايش انا مسا صبتي بندول ايش ما كل شوفام ברוך את אדוני, אלוהינו מלך העולם, שהחיינו וקיימנו והגיענו לזמן הזה. שבת שלום, שנה טובה. עד יודעו אנגי אורדות זה, שדו בייבלי סנדהן קרנוע, חתני מעשי, פעלמו דווס, הורנה היו פימבלה, ג'נת אור אסקרלה, וישש סבת עוצה בפעותן, אלות תאורות דק, ערם בקרנדה, ג'נת אור אסקרנוע, סינגוגה בלתת. יודעו קלנדר הקטנוע, פנדס, חצי עשו, חתרוויני, אורדות המאי, עד ערם בבני. එතකොට ඔබ දන්නවා ශුතෝ බයිබලයේ උපත්ති කතාව. එතකොට රෝෂ ශාන කියලා මේගොල්ලෝ හඳුන්වන්නේ ලෝකේ මැවීම කරපු දවස. යුදෙව කොහොමද අවුරුදු සමරන්නේ? ශුතෝ බයිබලයේ සඳහන් කරනවා පොරොන්දු දේශය ඊශ්‍රායලයේ කිරියන් පැනියෙන් ඉදරණ දේශයකට මම ඔබ ඔබව පමනවන්නේ කියලා දෙවෙන් වාසය කියන ජනතාව. ඉතින් අවුරුදු උත්සවය සමරනකොට මේ කෑම මේසේ මුලින්ම ආරම්භ කරන්නේ අර වයින් එක අරගෙන කලා පාන් එක කපලා ඒ කියන්නේ ශබත් දවසක වගේම ඔබට මම කලින් පෙන්නලා තියෙනවා පාස්කුත්සවය කොහොමද සමරන්නේ කියලා ඒ විදිහටම කරනවා නමුත් විශේෂයක් තියෙනවා ශනාතෝවා එක එහෙම නැත්නම් අපි ශනාතෝවා කියලා කියන්නේ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන විදිය ශශානායකට ඒ කියන්නේ අලුත් අවුරුද්දට මෙයාලගේ වෙනම ප්‍රයස් එහෙම නැත්නම් බ්ලෙසින්ග්ස් තියෙනවා ඒ බ්ලෙසින්ග්ස් කියලා තමයි ආරම්භ කරන්නේ කෑම මේසෙ. ඉතින් කිදුෂ එක කරලා ඊට පස්සේ ශශානායක සෙලිබ්‍රේට් කරන්න ඇපල් සමග පැණි අනුභව කරනවා මේ පැණි. හැබැයි ඒක ඇදෙලා මම බයිබලේ බැලුවා. එතකොට මම මේ ගෙදර ස්වාමි දෝගෙනුත් ඇහැවා ට්‍රෙඩිෂනලි මොකද්ද ඒ කියන්නේ පාරම්පරිකව මොකද්ද පැවතින්නේ මේ 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 අලුත් අවුරුදු චාරිත්‍රය ගැන කොහොමද සඳහන් වෙන්නේ කියලා බයිබලයේ තුල ශුතෝ බයිබලයේ තුල ලියවිලා නැහැ මොනවද කෑම කන්න ඕන කියලා අවුරුදු දවසේ හැබැයි ඒ කියනවා පැණි පැණි ගැන සඳහන් වෙනවා මේ පැණි ගැන සඳහන් වෙනවා ඉතින් යුරෝපයේ ඉඳලා බදන්නවා මෙහි ජනතාව විසිරෙව්වා විවිධ ආක්‍රමණවලින් ශුතෝ බයිබලයේ ගැන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒ විසිරවපු රටවල තිබිච්ච යුරෝපයේ ගත්තොත් අප ඊස්ටර්න් රටවල ගත්තොත් ඒ අදාළ කෑම ඒක ඒගොල්ලෝ ආදේශ කරගෙන තියෙනවා අවුරුදු කෑම මේසේ ආරම්භ කරන්නට හැබැයි ඔය පැණි කියන එක අනිවාර්යෙන් දෙයක් මේ පැණි අපි ඊයර ආරම්භ කරා අවුරුදු උත්සවය එතනදී අපි පාවිච්චි කරේ අප සහ මේ පැණි එතකොට අර කලා එක නැත්නම් කපන පාන් එක ඒකත් විශේෂ පාන් වර්ගයක් ඒකට අර ප්ලම්ස් දාලා හදලා තියෙන්නේ පැණි රහ වෙන්න අනිත් එක තමයි යුරෝපයේ රටවල් අනිත් ඒව ගත්තම ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන මාළු වගේ හිසත් පාවිච්චි කරලා තියෙනවා. තව කැරට්. කැරට් අලේකුත් කපලා පාවිච්චි කරන් තියෙනවා පැණිත් එක කන්න. ඒ එක එක රටවල ආවෙනික සම්ප්‍රදායන් එක මොසු වෙච්ච අවස්ථාවක් තමයි මේ රොෂ ශාශානා කෑමේසේ ආරම්භය. ඉන්න පස්සේ මූලික ආහාර අනුභවයකට පස්සේ සාමාන්‍ය කෑම මේසෙට යනවා. ඉතින් ඒ ගත්තම හැබැයි ඕතෝඩොක්ස් ජෝෂ්ලා තවමත් බැටලු බැටරු ගාතයක් ගෙනල්ලා ඒක ග්‍රිල් කරලා අනුභව කරන අය ඉන්නවා නැත්තේ නැති එහෙම අය කලාතුරකින්
ඒ වැඩේ කරනවා. ඉතින් ඒක ශුද්ධ බයිබලේ සඳහන් කරලා තියෙනවා. බැටලෙක් මරලා අලුත් අවුරුද්ද සමරන්න කියලා. තවත් චාරිත්‍රයක් තමයි මේ පහුගිය වසර පුරාම කාපු නැති පළතුරු අනුභව කරනවා. ඇතරම මේ ගෙදර නිවසියන් තෝරගත්තේ දෙලොන් ගෙඩියක්. මොකද දෙලොන් මේ සීසන් එකට එන්නේ සාමාන්‍යයෙන් ඕටම් එකට තමයි දෙලොන් පළදාව පටන් ගන්නෙ. එතකොට මේ අවුරුදු සමයට ගොඩක් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ දෙලොන් ගෙඩිය. ඔබට මම එක දෙයක් කියන්න ඕන. මේ අපිත් සිංහල අවුරුදු දැකලා තියෙනවා. එතකොට දෙසැම්බර් 31 රාත්‍රියේ ජනවාරි දැකලා තියෙනවා. ෆයර්වර්ක්ස් කොච්චර පෑ 12 වෙනකොට කොච්චර හදෙන්න හඬ ඇහෙනවද? සංගීත සම්දර්ශන රට පුරාම මේ රටේ අවුරුදු උත්සවයක් සමරනවා කියලා දන්නේ නැහැ කවුරු. ඒ කියන්නේ දැනෙන්නේ නැහැ. යුද අය දන්නවා ඒක අවුරුදු උත්සවය කියලා. දැන් අපි ඉන්නේ හින්දා අපිත් දන්නවා. නම පිටට පේන්න මුකුත් දැනෙන්නේ නැහැ. සද්ද නැහැ. සින්දු කියන කවුරුත් නැහැ. බේරා නටන කවුරුත් නැහැ. එහෙම එකක් නැහැ මේ රටේ. හැබැයි සිකුරාදා හවස වෙනකොට දැන් ඊයේ හවස ඔක්කොම සිනගෝග වලට යනවා. දතර ඔබ දැකලා ඇති පැරණි ගිවිසුමේ සඳහන් කරලා තියෙනවා ෂෝෆාය. එහෙම නැත්නම් අර බැටලෝ වගේ අඟෙන් හදපු හොරණය. හොරණය පිබලා සිනගෝගේ අදාළ යාඥාවන් කරලා ආශිර්වාද පවසලා ඒකල්ලෝ ඒ වෙනම මේ අධ්‍යාත්මික ගමනක යුදෙව යනවා මේ අවුරුදු සමයේ. එතකොට අපි මේ අවුරුදු දැන් ඊයේ හවස පටන් ගත්ත රෝෂාශානයක අද රෝෂාශාන දවස එතකොට හෙටත් නිවාඩුව දවස් 10කින් එනවා යොම් කිපුර උත්සවය. එතකොට යොම් කිපුර උත්සවය වෙනම එකක්. ඉතින් මේ කාල සීමාවට ඔක්කොටම කියනවා හග් සමයක් කියලා. සුබෝත්සව සමයක් කියලා තමයි මේ හග් සමයක් කියන එකෙන් අදහස් වෙන්නේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. බොලු සුබ දවසක්. ශනතෝවා. ශබත් ශලෝම්.